සුබ මධ්‍යහනක්. ඔබයිටින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අශින්ක දුනු තිලක. මම සුපන් භාග්‍ය වීරකෝන් අවධානය යොමු කරමු දවසේ ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ වෙත. ශක්තිමත් කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ළඟදීම. කෘෂිකර්මයට මෙච්චර කාලයක් කාර්ය ප්‍රතිපත්තියක්. දැන් ඒක සකස් වෙනවා. තව මාසයක් දෙකක් යනකොට අපි ඒක රටේ ජනතාවට හෙළිදරව් ගන්නවා. මේගින් පීඩාවට පත්වුවන්ට රජයේ මැදිහත් වීමෙන් සහන රසක්. මාලදිවයිනේ ඉරණම තීරණය කරන ඡන්ද විමසීම ඇරඹේ. ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ශක්තිමත් කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකසන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කෘෂිකර්මයට මෙච්චර කාලයක් ආධික ප්‍රතිපත්තියක් නේ. දැන් ඒක සකස් වෙනවා. තව මාසයක් දෙකක් යනකොට අපි ඒක රටේ ජනතාවට හෙළිදරව් ගන්නවා. මගේ බලාපොරොත්තුව 2025 වෙන්න ඉස්සෙල්ලා ඕන කෙනෙකුට ඒක ගෙනියන්න පුළුවන් විදියට මම හදලා අවසන් කළා තියෙනවා. මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් කිසිම ආහාරයක් රටෙන් ගේන්නේ නැතුව මේ රට නිෂ්පාදනය කරන්න පුළුවන් වැඩපිළික් මම හදලා අවසන් කරනවා. අපේ කෘෂිකර්ම ශේෂ්ඨයෙන් මේ රටේ අපනයන ශේෂ්ඨයේ පළවෙනි තැනට ගියන වැඩපිළිල මම සකස් කරලා අවසන් කරනවා. ඒ වැඩපිළිල දියත් කිරීම තමයි ඊළඟ කාර්යභාරය වෙන්නේ. වීර කැටිය දෙගම්පොත පළුගස් වැවෙහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. වැව් දහසක් ගම් දහසක් සංවර්ධන වැඩපිළිවෙලේ 327 වන වැඩසටහන මෙයයි. මේ ඔස්සේ ග්‍රාමීය යටතල පහසුකම් සංවර්ධනයද සිදු කෙරෙනවා. ගම කේන්ද්‍ර කරගනිමින් මෙවැනි සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීම පිළිබඳ ජනතාව රජයට සිය ස්තුතිය පළ කරනවා. අබලං වී ඇති වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙල තුළින් ජනතාවට විශාල සේවාවක් සිද්ධ වෙනවා. මේ වගේ වැඩසටහනක් අපේ වගේ ගමකට ගෙනහල්ලා ගොවි ජනතාව නගා සිටුවීම සඳහා ගෙනියන මේ වැඩපිළිවෙලට අපේ ගෞරවය අපි හිස නමා පුද කරනවා. මේ දීප ව්‍යාප්තව කරන මේ වැව් දහසයි ගම් දහසයි වැඩසටහනේ ඇත්තටම ජාතියක් හැටියට අපි ගොජනතාව හැටියට අගය කළ යුතුමයි. මේ ව්‍යාපෘති යටතේ ඉදිරියේදී අපි කන්න දෙක කරන්න පුළුවන් හැකියාව අනිවාර්යයෙන්ම ලැබෙනවා. රජයට ස්තුති කරනවා මේ වැඩසටහන දීප ව්‍යාප්තව කිරීම ගැන. ජහපාලන රජය පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් දැවැන්ත වැඩකොටසක් ඉටු කර ඇති බව අමාත්‍ය අකිල විරාජකාරිය වසම් මහතා පවසනවා. දොඩම්ගස්ලන්ද බුලුවල මහවිද්‍යාලයේ නවගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක් ලෙස මෙම ගොඩනැගිල්ල යොදා ගැනීම සැලසුමයි. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මෙය ඉදිකෙරුණේ. අපි රජයක් විදිහට වයඹ පළාත් සභාවේ මුළු පළාතටම අමාත්‍යාංශ 4යි ප්‍රධාන අමාත්‍යාංශයටයි ආපු ප්‍රාග්ධ නිවේදන් වලට වඩා මුදල් ප්‍රමාණයක් මගේ ළඟම පාසල හොඳම පාසලෙන් මේ දිස්ත්‍රික්කයෙන් විතරක් ලැබලා තියෙනවා කියන එක මම තමුන් දාන්සලා කියනවා. දැන් ඉස්සර මේ දරුවෙක් රජේ රෝහලේ නැතුනොත් දවසට රුපියල් 1000යි දෙන්නේ. මේ අවුරුද්දේ ඉඳලා රුපියල් 3000ක් දෙනවා දවසකට. දවස් දෙකක් කිව්වොත් 6000ක් දෙනවා. දෙමව්පියෙක් හදිසි මරණයක් වුණොත් හරි එහෙම නැත්නම් දැන් කිව්වා අපි ස්වභාවික මරණයක් වුණත් දෙමව්පියෙක් මං කිව්වා ටෙන්ඩර් එකට දැම්මා මේ සැරේ සුරක්ෂා ආරක්ෂණයට ගෙවන්න ඒ දරුවා ඉස්කෝලේ යනකම් ඒ රක්ෂණය ගෙවන්න කියලා. ලක්ෂයක් නැත්නම් දෙකක්. එක පවුලක 3 දෙනෙක් හිටියොත් 3 දෙනාට මේ ගාණ ගෙවුවා. ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම ආර්ථිකයේ කඩාවැටීමක් ලෙස සැලකිය නොහැකි බවත් එය ලෝක ආර්ථිකයේ වෙනස්වීමක් නිසා සිදුවුවක් බවත් මැති ඇමතිවරුන් පෙන්වා දෙනවා. ඉන්දියාවේ අපේ වගේ 6-7%කින් නෙමෙයි ඉන්දියාවේ 10%ට වැඩි ගාණකින් රුපියල් අවප්‍රමාණය වෙලා තියෙනවා. එංගලන්තේ හැම බඩුවකම මිල 14%කින් වැඩි වෙලා තියෙනවා. ඉන්දුනීසියාවේ ගත්තත් 10%කට වැඩිය වැඩි වෙලා. ලෝක ආර්ථික ප්‍රශ්න හමුවේ මේ හැම දෙයකම මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් අපේ රටත් මේක වෙනවා. ඉතින් අපිට නවත්තන්න බෑ. මේ තත්ත්වය අපිත් බලන්නේ පාලනය කරන්න. දකුණු ආසියාවේ වගේම නැගෙනහිර ආසියාවේ පිට වඩා බලවත් රටවල් කීපයකට මේ ප්‍රශ්නේ බලපා තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්ති මේකට වැඩි දුරකට බලපාලා තිබෙනවා. අත වශයෙන් මේකෙන් මිදෙන්න නම් අපිට වැඩි වැඩියෙන් පිට රටවල ආයෝජන අවශ්‍යයි. ඉතින් මේ පිළිබඳව කල්පනා කරලා බලන්න අපි යම් පිළිවෙල කීපයක් ගන්න ඕනේ. මම හිතනවා මේ මධ්‍ය බැංකුව අවශ්‍ය පියවර ගනී කියලා. මහින්ද රාජපක්ෂ මහත්මයා මත මාධ්‍ය සාකච්ඡාවක වාඩි වෙලා කියනවා එතුමට බාර දුන්නොත් මේක නතර කරනවා කියලා. ඩොලරේ කඩාවැටීම නතර කරන්නේ වැවක වතුර ගලාගෙන යන බැම්මක් බඳිනවා වගේ නෙවෙයි මතක තබාගන්න. ඩොලරේ කඩාවැටීම වැළැක්විය හැකි වන්නේ ඉතාවත් නිවැරදි ආර්ථික උපාය මාර්ගයක් කරා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා රටේ වර්තමාන ආර්ථික ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී මාධ්‍යවේදීන් ඒ සඳහා විසඳුම් විමසූ විට පිළිතුරු වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමන් යළි බලයට පැමිණි පසු ආර්ථික පරිවර්තනයක් සිදු කරන බවයි. මේ අතර ආර්ථික අර්බුද හමුවේ පලා ගිය අය යළි බලයට පැමිණියද රට ගොඩනැගීමට බැරි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා පවසනවා. In your opinion, what is the realistic, what should be the current level of the rupee vis-a-vis the dollar? දැන් තියෙන තත්ත්වය මේ තියෙන තත්ත්වය යටතේ තමයි මේ සියල්ලම මේ වැඩිවීමට හේතු වෙන්නේ. මේ කඩා හැලීමට හේතුව අද රටේ පවතින අතත්. ඒ තත්ත්වය පාලනය කරගත්තොත් කෙලිම මැදිහත් වෙලා මම දැන් මේ ප්‍රශ්නවලට පිළිතුරු එතන ලැබෙනවා. අපි ආවම අපි බලය ආපු දවසට අපි ඒක ක්‍රියාත්මක කරනවා. මම නම් කනගාටු වෙනවා එතුමාට තියෙන ආර්ථික දැනුම හා එතුමාගේ දේශපාලන අවබෝධය ගැන. මොකද අද ලෝකයේ හැම රටක්ම එකින් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් ඉන්දියාව ආර්ථිකව සම්බන්ධ තීන්දුව తీරන ගන්නකොට අනිවාර්යයෙන්ම ඒක අපේ රටට බලපානවා. මැද පෙරදිග තෙල් මිල ඉහළ යනකොට අපිට බලපාන්නේ නැද්ද? එතුමාට බලය ලබා ගත්තත් මේක තේරෙන්නේ නැත්තම් මේ රට ගෙන යන්න බෑ. ඒ වගේම අපි මතක් කරලා දෙන්න ඕනේ 2015 ට එතුමා ඡන්දෙ තිබ්බේ සුමනදාස මහත්තයා කියූපින්ද නෙමෙයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් පීබී ජයසුන්දර මහත්තය තමයි එතුමාට කිව්වේ 2017-18 වෙනකොට මේ රටේ අනිවාර්යයෙන්ම ලෝකාර්ථිකයේ යම්කිසි ආකාරයේ අර්බුදයක් එනවා. ඒ අර්බුදයට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත්භාවයක මේ වෙලාවේ අපිට නැහැ කියලා තමයි 2017 තියන්න ඕන ඡන්දය 2015ට ගෙනාවේ. මොන මිනිහද තමන්ගේ බලය අවුරුද්දකින් අඩු කරගන්නේ? නෑ මහින්ද මහත්තයට මේ මොලේ අමාරුව තිබුණා. මොලේ අමාරුව තිබෙන්නේ මොකක් ඉඳවත් නෙමෙයි. එදා තිබුණු ආර්ථික සැලසුම් අනුව 2017 වෙනකම් මේ ආණ්ඩුවට යන්න බෑයි කියන එක එතුමා එදා දැනගෙන හිටියා. ඒ පරාද වෙලා මහා නායක කන්දක් අපිට බාර දීලා පැනලා ගියා. පැනලා ගිලා අය මොනම මගුලද කතා කරන්නේ. එතුමාට එම වැඩපිළිවෙලකුත් නැහැ. එතුමාට ඇවිල්ලා කරන්න පුළුවන් දේකුත් නැහැ. මොකද එතුමා මුළු ජාත්‍යන්තරයේම කොන් වෙලා හිටපු නායකයෙක්. අද එහෙම නෙමේ. අද මේ ආණ්ඩුව ලෝකයේ තියෙන වැදගත් හැම රටක් එක්කම වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් අද මේ ආණ්ඩුව ගොඩනගලා තියෙනවා. ආර්ථික අභියෝග තියෙනවා. අපි පිළිගන්නවා. අපි නැහැ කියලා කියන්නේ. නමුත් ඒ ආර්ථික අභියෝග උඩ අපි පැනලා යන්නේ නැහැ. ලෝකය ගැන දන්න අය, ලෝක ආර්ථිකය ගැන යම් දැනුමක් තියෙන අය ඒක ගැන දන්නවා. ඉතින් විමල් වීරවංශ මහත්තයාට එහෙම දැනුමක් නැහැනේ. තුමුල්ල හන්දියේ ගිහිල්ලා නොකා නොබී බුදියගෙන ඉන්න තමයි එයා දන්නේ. මහින්ද මහත්තයත් මංකොලොත් ඉඳන් විමල් වීරවංශ මහත්තයා වගේ කෙනෙක්ව තියාගෙන ඉන්නේ. ඊට වඩා වැදගත් පුද්ගලයෝ නැද්ද මේ රටේ ආර්ථික විශේෂඥයෝ නැද්ද? මහින්ද රාජපක්ෂ මහත්තයාට ගෙනල්ලා ළඟින් දෙපැත්තෙන් තියාගෙන මේ ආර්ථිකය පිළිබඳ විග්‍රහයක් කරන්න. එයා එක්ක ඉඳලා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බලයත් නැති වුනේ. දැන් ආයි බලය ලබා ගන්න බැරි වෙන්නේත් ඒ ටික ඉඳ තමයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. නෑ මට නාලිකාව කියන්නකො. නෑ මම ඔය හේමක් බලන්න දැනගන්න උත්තර දුන්නානේ. මම උත්තර දෙන්නේ ආණ්ඩුවේ මාර නාලිකාව ගැන අපිට කියන්නවනේ. ඔයාගේ මොකද නාලිකාව? අපි දන්නවනේ කවුද කියලා. හරි මට දැන් තේරෙනවා මොකද කියලා. නියකින් පීඩාවටපත් විලච්ඡේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වියලි ආධාර හා වියලි සලාක බෙදා දීමේ වැඩසටහනක් පැවැත්ුණා. වියලි කාලගුණයේ හේතුවෙන් ප්‍රදේශ රසක ජනතාව පීඩාවට පත්ව සිටිනවා. එම ජනතාවට සහන සැලසීම සඳහා රජය මැදිහත් වීමෙන් වැඩපිළිවෙල රසක් ක්‍රියාත්මකයි. විලච්ඡිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් කුඩා විලච්ඡිය, මහ විලච්ඡිය ඇතුළු ගම්මානවල පවුල් 600ක් සඳහා වියලි සලාක බෙදා දීම සිදු කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිව ගමගේ මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා. ඉදිරිද බලාපොරොත්තු වෙනවා ස්ථිරසාර විසඳුමක් වශයෙන් ජනතාවට පානීය සහ අනිකුත් අවස්ථා සඳහා ඉස්තිර ලින් පද්ධති ඇති කරන්න ජල ව්‍යාපෘති හරහා ජල අවස්ථා කොවිතැන් සාර්ථක කරගන්න අවශ්‍ය ජලය ලබා දෙන කටයුතු කරමින් පවතිනවා. මෙම සහන වැඩපිළිවෙල පිළිබඳ ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කළේ මේ අයුරින්.
අපිට දැන් අවුරුදු 3ක්ම බැස්ස නැහැ, ගොවිතැන්පත් නැහැ. ළමයින්ට ඉතින් ස්කූල්ට ගෙනියන්න වතුර ටිකක් නැහැ. ඒ වගේ ඉතින් අපිට ආධාර දීම ගැන අපි ආණ්ඩුවටත් ස්තුති කරනවා. මේ සහනාධාර වැඩපිළිවෙලෙන් මේ රජය ගෙනියන වැඩසටහන නිසා අපිට බොහොම මේ සන්තෝසයි. අපේ ජනාධිපතිතුමා බොහොම ස්තුතියි. ඇත්තටම අද නම් ගොඩක් සතුටුයි. අවධානය යොමු කරලා අපේ අතිගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධ විශේෂ වැඩපිළිවෙළක් හැම මාසිකව මේ ජනතාවට පවුලක 5 දිනක් විතර ඉන්නවා නම් ඒ හැට 5000ක බඩු මල්ලකුත් 4 දිනක් 3 දිනක් විතර ඉන්නවා නම් ඒ පවුලකට 4000ක බඩු මල්ලකුත් මේ වීරසලාක ලබා දෙනවා. මේ අතර වියලි කාලගුණයේ හේතුවෙන් කහටගස් දිගලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ පුද්ගලයන් 6000ක් පමණ පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා. ප්‍රදේශයේ වැව් ඇතුළු ජලමූලාශ්‍රද සිඳී යමින් ජනතාව දැඩි දුෂ්කරතාවකටයි මුහුණ දී ඇත්තේ. කහටගස් දිගලිය ප්‍රාදේශීය සභාවේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් ප්‍රදේශීය ජනතාව සඳහා දිනකට ජලය ලීටර් 80000ක් බෙදා දීමට කටයුතු යොදා තිබෙනවා. එල්පිටිය අවිත්තාව මාර්ගයේ සංවර්ධන කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 438ක්. මේ සමග තවත් තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන්. මාර්ග සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන මගිනුයි එල්පිටිය අවිත්තාව මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ. මංතිරු දෙකකින් සමන්විත විධිකිරණ මාර්ගය සඳහා වැය කිරෙන මුදල රුපියල් මිලියන 438ක්. මෙම මාර්ගය ඔස්සේ එල්පිටිය අලුත්ගම සහ පිටිගල නගරවලට ඉතා පහසුවෙන් ළඟාවීමේ හැකියාව පවතිනවා. එහි ඉදිකිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ නව සිව්මහල් ගොඩනැගිල්ල ඉදිකිරීම කටයුතු පිළිබඳ විමසා බැලීම සඳහා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැය කෙරෙන මුදල රුපියල් 1,550,000ක්. ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර කඩිනමින් එම කටයුතු නිමකරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ. හල්දුම්මුල්ල අම්පිටි තැන්න නාවුල්ල ප්‍රදේශයේට විශාල අඩුපාඩුවක් පැවති ප්‍රජාශාලා ගොඩනැගිල්ලක් සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. ඒ අනුව පසුගියදා එම ගොඩනැගිල්ල ඉදිකිරීම් ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ග්‍රාමීය යටිතල පහසුකම් විශේෂ වැඩසටහනේ පළමු අදියර යටතේ ගොඩනැගිල්ල ඉදිකිරෙනවා. ප්‍රදේශයේ ජනතාව මේ පිළිබඳ සිය ප්‍රසාදය පළ කළේ මේ අයුරින්. මේ අම්පිටි තැන්න වසමේ අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ කරගන්න බැරි වෙච්චි වැඩ කොටසක් නිමාවට පත් කරන්න ලැබිච්ච එක ගැන. අවුල්ල අම්පිටි තැන්න වසම කියන්නේ ගොඩාක් දුෂ්කර ප්‍රදේශයක්. පවතින රජයටත් අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ හැමදේම අපිට ලබා දුන්නේ එතුමන්ලා. එතුමන්ලාට අපේ සහයෝගය උපරිම තියෙනවා කියලා අපි සතුටින් කියන්න ඕනේ. බේරුවල අල් හුමෙස රාජාතික පාසලේ නව දෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම මේ වන විට අවසන් අදියරෙයි පවතින්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඒ සඳහා වැය කිරෙන මුදල රුපියල් 1,450,000ක්. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේයි මෙහි ඉදිකිරීම සිදුවන්නේ. පන්ති කාමර ගොඩනැගිල්ල ලබා දෙන මම විශේෂයෙන්ම මේ ආණ්ඩුවටයි හැමෝටම මම දෙමෝපිය විසින් මම මේක ස්තුති කරන්න මේ අවස්ථාව මම ලබා ගන්නවා. රජයට මම ස්තුතිවත් කරන්න මේ වෙලාව අවස්ථාව කරගන්නවා. ඔබ නැවතත් ITN දිවා පුවත් සමකින්. ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. අලුත් ව්‍යාපාරිකයන්ට ස්වශක්තියෙන් නැගී සිටීම සඳහා මෙම වැඩසටහන යටතේ ණය යෝජනා ක්‍රම 16කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කරනවා. එම කටයුතු වඩාත් පහසු කිරීම වෙනුවෙනුයි රාජ්‍ය බැංකුවල එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා විශේෂ කවුලුවක් විවෘත කරන්නේ. ශ්‍රී ලංකා ඉදිරිකිරීමේ බැංකුවේ අනුරාධපුර ශාඛාවේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කවුළුව පසුගිය දා විවෘත කෙරුණා. ඒ එම බැංකුවේ සභාපති නීතිඥ ශ්‍රීලා දයානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් එන්ටර්ප්‍රයිස් නයෝජනා ක්‍රමය යටතේ ණයිල්ලුම් කරුවන් වෙත අයදුම්පත් ලබා දීම සහ තොරගත් ව්‍යාපෘති සඳහා චෙක්පත් ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා.
මෙම අවස්ථාවේදී අදහස් දක්වූ ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ සුනිල් විතාරණගේ මහතා. විශේෂයෙන්ම මේ ප්‍රදේශය තුළ දැනට අපිට මේ ව්‍යාපෘති යටතේ ණය ඉල්ලුම්පත් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රය සහ සංචාරක ක්ෂේත්‍රය නියෝජනය කරමින් මෙම අනුරාධපුර ශාඛාවෙන් අපි ඉදිරියේදී මේ ව්‍යාපෘති යටතේ ණය මුදල් පරිත්‍යාග කිරීමට කටයුතු කරනවා. ව්‍යවසායකයන් දිරිගන්වන මෙවැනි නියෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ප්‍රතිලාභින් මෙසේ අවහස් පළ කළා. මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන වැඩසටහන අපි කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙන ඉඳි වැඩසටහනක්. විශේෂයෙන් සුළු කෘෂි ව්‍යවසායකින් විදියට අපි සුළු ව්‍යාපාර ආරම්භ කරලා ඒක දියුණු කරගෙන සමාජයට ප්‍රතිලාභ රටට ප්‍රතිලාභ දෙන්න ඉතාම වැදගත් වැඩසටහනක්. අජේට සහ මේ සියලු ආයතනට අපි ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන ගැන අපි පිළිබඳ. අපි වගේ කෙනෙකුට මේ වගේ වැඩසටහනක් යටතේ ණය ලබා ගැනීමට පුළුවන් වීම ගැන අපි මුලින්ම සතුටු වෙන්න ඕන. මේ ණය මුදල අරගෙන මම මේ ගොවිපළ වැඩි දියුණු කළා, වෙළඳපොළට අවශ්‍ය ප්‍රමාණය දැනට මට සැපීමට නොහැකිව තියෙන තොග ප්‍රමාණය නිකුත් කිරීමට හැකි වේවි. ඒ වගේම තවත් විශාල පිරිසකට රැකියා දෙන්නත් පුළුවන් වෙයි. මල් වගාවක් මුවාවෙන් ඉතා සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගිය කංසා වගාවක් වැටලීමට මිගමුව කොට්ටහස නීතිය බලගැන්වීමේ ඒකකය සමත් වුණා. කොච්චි කඩේ මඩම්පැල්ල ප්‍රදේශයේ නිවසක් පිටුපස මෙම කංසා වගාව පවත්වාගෙන ගොස් තිබෙනවා. මල්පොච්චි 50ක් පමණ යොදා ගනිමින් මෙම වගාව සිදු කරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. දිගු කලක සිට සැකකරු ඉතා සූක්ෂ්ම ලෙස මෙම නීති විරෝධී වගාව පවත්වාගෙන ගොස් ඇති අතර ඒවා අලෙවි කර ඇති බවටද තොරතුරු හෙළිව තිබෙනවා. අත්අඩංගුවට සැකකරු මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් කෙටි විරාමයක්. අපවත් වී වදාළ රයිගන් සල්පිටි හේවාගම් කෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඔපල්ලේ ඥානසිරි ස්වාමින් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පැවැත්වීමට නියමිතයි. හොරණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධුරයද හෙබ වූ පූජ්‍ය ඔපල්ලේ ඥානසිරි ස්වාමින් වහන්සේ අපවත් වන විට 53 වන වියෙහි පසු වුණා. හොරණ විද්‍යාරතන පිරිවෙනෙහි පරිවිනාත්පති ධුරය හෙබ වූ උන්වහන්සේ ශාසනික සහ සමාජීය වශයෙන් විශාල මෙහෙවරකද නිරත වුණා. උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා මෙහෙවන විට හොරණ රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. ආදාහන පූජෝත්සවය හොරණ නාගරික ක්‍රීඩාංගණයේ අද පසුරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ සමගින් දිවාපුවත් ප්‍රකාශය අවසන් වනවා. පසර දෙකට පෑන් පෑපුවත් විකාශයෙන් යළි මුණ ගැසෙමු. ඔබට සුබ දවසක්. www.itnnews.lk